අයිබෝවන් මහත්මයා. අයිබෝවන් ඔබතුමීගේ නම කියන්න, කොහෙන්දලාද කතා කරන්නේ, ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඔව් මම කතා කරන්නේ බෙන්තරින්. ඔව් මගේ නම බෙන්තර. ඔව් බෙන්තර ඇල්පිටිය ආසනේ අපේ. ඔව් හරි. ඔව් 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 මට මේ සිරිවර්ධන එමතුමාට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? සිරිවර්ධන එමතුමාට. ඔව් කතා කරන්න. මේ සිරිවර්ධන එමතුමා. ඔව් කතා කරන්න මට එහෙනම් කියන්න මෙතුමගේ ප්‍රශ්නේ. මට තියෙන ප්‍රශ්නේ තමයි මේ කොහොමද මේ සිරිවර්ධන එමතුමා ඇත්තටම මේ අපි මේ බිත්තර හොද්දක් හදාගන්නේ පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඒක සාමාන්‍ය දෙයක් ඇති. අපි ගෙවල් වල විතර අපු දෙන උත්තර දෙන්න. විතර හදනවා. අපු දෙන උත්තර දෙන්න. විතර හොද්ද හදන්න මොනවද අපි පාවිච්චි කරන්න කියලා පොඩ්ඩක් එහෙම. මම මේ මාත්‍යංශයක් කරන කෙනෙකුට මේ විතර හොද්දක් ගැන කතා කරන්න නම් එන්න එපා. උත්තර දෙන්න. නිමංක මේවා මේ ප්ලෑන් කරලා ඔයගොල්ලෝ දාලා කතා කරන්න. ඔබතුමී ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න ප්‍රශ්නයක් නෑ. එතුමී අහන්නේ ඔබතුමාගෙන් විතර හොද්දක් හදා ගන්න පුළුවන්ද කියලා කෙටියෙන් උත්තර දෙන්න. හදා ගන්න විතර හදන. විතර ඕන කියලා දන්නවද කවුරුත්? ඉතින් රට හදන්න කලින් විතර හොද්ද හදන හැටි කියලා හිටියනම් ඉවරයිනේ. මේ නෑ නෑ මේ 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 දාලා මේ කියලා මේ 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 ආයෙ ආයෙත්ම පොඩ්ඩක් කියන්නකෝ. අපි දැන් මහ ජනතාව විදියට මේ වැඩසටහන දැන් පටන් ගත්ත වෙලාවේ ඉඳන් බලනවා ඔබතුමාලා මේ රට කනවා වගේ පොඩ්ඩක් අර බත් කනකොට ගන්න ඒවත් පොඩ්ඩක් කියන්නකෝ එමෙතුමා. අනලා කියන්නකෝ. මේ ඉතුමියා අහන්නේ කිරි හොද්දක් බිත්තර හොද්දක් හදා ගන්න පුළුවන්ද? ඒ වගේ සුළු දේවල් ටිකක් ඇමතුමා. මම හදන්නේ නැහැ බිත්තර හොද්ද හදා ගන්න. ප්‍රතිපත්ති ප්‍රකාශයක් ගැන කතා කරන්නේ නැහැ. මම බිත්තරක් ගැන කතා කරන්නේ නෙවෙයිනේ. ඔබතුමා ප්‍රතිපත්තියක් වශයෙන් බිත්තර කනවා නේද හැමදාම? එතකොට බිත්තර හොද්ද ඔබතුමාගේ වයිෆ් හදලා දෙනවනේ. එතකොට ඔබතුමාට හදන්න බෑ කියලානේ කියන්නේ නේද? බිත්තර කනපුණ දේවලුත් දන්නෝ. ඔබතුමා ඇත්තම පාක්ෂිකයෙක් නැත්නම් වෙන කවුරු හරි දන්න. මට එහෙම සැකයක් තියෙනවා. මේගොල්ලන්ගේ චර්යාව විතර හොඳ නැහැ. මේ බිත්තර හොද්දකට මේ වගේ වැඩසටහනක් ගේන්න එපා. මම යනවා නිවංක. මට මේ නම්බර් එක දෙන්න. කවුද කතා කරන්නේ? අපි විවෘතව අපි ජනතාව. මට මේ නම්බර් එක දෙන්න. මට මේ නම්බර් එක දෙන්න. මේ වගකීම ගන්න. පුද්ගලිකත්වයට හානි කරනවට මම විරුද්ධයි. මම මේකට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා එහෙම වුණොත්. කිසිම කෙනෙක්ට තරදයක් නැහැ. හානියක් සිද්ධ වෙන්න බෑ. නෑ ඔබතුමා මේක වගේ මෙයාගේම කෙනෙක් දාන්න හින්දා. තාමත් දුරකථන නෙගතු වෙනවා මං හිතන්නේ. අවනි. රැඳිලා ඉන්නවා. ඔව් රැඳිලා ඉන්නේ. මම මේක මේ වැඩසටහන. ඉක්මන් ප්‍රශ්න කියන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. එමෙතුමා දැන් ඔබතුමා රට හදන්න කතාව. මහලකෝට රට හදනවා කියලා කතාව. හැබැයි බිත්තර හොද්ද හදා ගන්න කොහොමද දන්නේ? හැබැයි බිත්තරමයි කන්නේ ඉල්ලන්නේ. දවස ගන්න ඉතින් මන් දන්නේ නැද්ද මෙයා ඉල්ලන්නේ නේද ඒවත්? මේ කොහොමද මේ මෙහෙම කියන්නේ? මේ තොරතුරු හොයලා කරන්නේ. ඔබතුමා ගිතර ඔබතුමා ගැන හොඳට දන්න මම හිතන්නේ. හොඳටම දන්නවා මාම. මෙයා තමයි හොඳටම කරලා තියෙන්නේ. කවුද ඔබතුමා? ඔබතුමා මේ YouTube එකට ගිහලා බලන්න. බිත්තර හොද්ද හදන්නේ කොහොමද? සර්ච් කරන්නේ නැතිනම් හැමදාම කන බිත්තර හොද්ද හදන විදිය හැමදාම මේ මම බිත්තර හැමදාම කන බිත්තර හොද්දක් සම්බන්ධයෙන් මේ කතා කරනවා මං හිතන්නේ මොකක්ම හරි සම්බන්ධයක් තියෙනවා. ඒක තමයි මේ ප්ලෑන් කරලා කරන වැඩ කියන්නේ. මම අපි අපාස්තවරපත් කරන මම යනවා නිවන්ක. නිවේදක මහත්මයා අහන්නකො මෙයාගේ මෙයා බිත්තර හොදිකා නාස නැද්ද කියලා. මම යනවා නිවන්ක. මෙහෙම වැඩසටහන. ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන මොනවා වුණත් මේ වගේ සභාවේ ප්‍රශ්නයකට උත්තර දෙන්න බැරි නායකයින්ට රටක් බාර දෙනවද කියන එක බලාගෙන ඉන්න ජනතාව තීරණය කරන්න ඕනේ. ඔබතුමාත් පණින් නැතු ඉන්න පොඩ්ඩක් විනාඩියක් මේ මෙතුමාට කතා කරන්න දෙන්න. කරන්න ඇකිල දික් කරන්න එන්න එපා මෙතන. ඇකිල දික් කරන්න එන්න එපා. අපි කවුරු කියලා හිතාගෙන ඉන්නේ? අපි ජනවරමකින් පත් වෙච්ච මිනිස්සු. බලන්න හැසිරෙන විදිය. මේ ප්‍රචණ්ඩකාරී මහා මැර වෑංජන මේ ඒක ASCII වෑංජන නෑ මන් රිතුමා. මේ එකක් මේ තුරත් කරන්නේ. එතුමිය අහන ප්‍රශ්නට ඔබට උත්තරයක් දෙන්න විදියක් නෑ. විතර හොද්දක් හදන විදිය කියන්න නෙමෙයි මම මෙතන. මගේ තත්ත්වය මොකද්ද වෙන්නේ? හරි හරි. එහෙනම් මේ මට ගොඩක් වෙලා ඉන්න වෙන්නේ නැහැ නේ. මොකද මේ ෆෝන් එකේ සල්ලිත් ඉවර වෙනවා. ඕක කියන්න දන්නද? එහෙනම් කොහොමද මේ පරිප්පු එකක් නිවිති දාලා හදාගන්න කියලා කියන්නකෝ. නිවිති කියන්නේ ගුණ ආහාරයක්. ඒ ගුණ ආහාර ඒක දන්නවා. ගුණ කියලා නේද? ගෙනල්ලා ඒක පරිප්පු අපි වතුර දාලා තියෙනවා. වතුර දාලා ඉවර වෙලා පරිප්පු වතුර ඇල්ලතුරේ දාලා පෙඟෙන්න තියෙනවා. පරිප්පු ටික හොදගන්නේ මොනවද ඔයාලා දිස්සනම? පරිප්පු මුලින්ම පෙඟෙන්න තියෙනවා. මෙහෙම අර මිරිකනකන් මෙහෙම මෙහෙම මෙරිවනකන් දැන් ඒතර ඇමතුම ඇත වඩේ හදන්න දැන් වතුර තියලා තියෙනවා. වඩේ හදන්න දැන් වතුර තියලා ලිපේ තියෙනවා. ඒකට තුන පහ මිරිස් කුඩු දානවා. ඕක මේ හැමති කෙනෙක් කියන්න ඕන ඔබතුමීට. ඔබතුමී ඇත්ත කියන්න. ඔබතුමී කවුද? මගේ දැන් කටහඬ අඳුරගන්න බෑ කවුද කියලා. මම කිව්වා ඔබතුමා අර කෝල් එකෙද්දි මම කිව්වා බොරුවට ටීවී එකේ විතරයි ඔබතුමිය. ගෙදර දිනම් ඔහම ඔබතුමිය නම් කියලා මතන්නේ මට කවදාවත්. දැන් දන්නේ නෑ තමුන් කවුද කියලා. අඩුම තරමේ මගේ කටහඬවත් අඳුරන්නේ නෑනේ තමුන්. ඒ උනා රට හදන්න කතාව. මං හිතන්නේ මෙතුමිය මං හිතන්නේ මේ මෙතුමාගේ නෑදෑ වෙන කෙනෙක්ද? කවුද ඔබතුමිය? ආරියාව. කවුද? මගේ ආරියාව.
ආදරණීය මහජනතාවකින් මට පුංචි ඉල්ලීමක් කරනවා. ගෙදර ගෙදර පවුල පාලනය කරගන්න බැරි මිනිස්සු මෙතන ඇවිල්ලා ලොකු ලොකු කතන්දර කියනකොට තේරුම් ගන්න රටක් කරන්න පුළුවන්ද කියන එක. ඔබතුමීට බොහොමත්ම ස්තුතියි. අපි කෙටි විරාමයක් සඳහා. නෑ විරාම ඕනේ. අද ගෙදර එනවකෝ. තමුන් ඇස එනවෝ ගෙදරද? ගෙදර එන්න එපා කන්න බලන්න. කඩේකින් කෑම පැකට් එකක් අරන් එන්න ඕනේ. ඔබතුමියගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. නෑ එතුමියගෙන් මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මේ ගෙදරදී අවස්ථාව කරගන්න එපා මේ පුද්ගලික දේවල් ආදලා ඔබතුමා නෑ ගෙදරදීත් ඔබතුමා කියලාද කතා කරන්නේ බොහන්සේ කියලාද කතා කරන්නේ කාටද මෙයාටද මෙතුමාට අපේ ගරු මන්ත්‍රීතුමාට නෑ එහෙමනම් කතා කරන්නේ මගෙන් ඉතින් ඔය ටොක්ක්ක් එහෙම කාලා එහෙමත් මේ අවස්ථාව අපි ප්‍රධාන පාලක මැදිරියත් සමගින් සම්බන්ධ වෙනවා මේ දැන් මේ මෙහෙම රට හදන්න දන්නේ නැති මිනිස්සයාට අඩුම තරම උයන්න පියන්න හරි උගන්වන්න ඕනේ කියලා මම හිතලා තියෙනවා. ටෙක්ලොග ගෙදරවිල කතා කරමු. එතුමිට කතා කරන්න. නෑ පොඩ්ඩක් ඉන්නවා. ආයි ගෙදරවිල කතා කරන්න යන්නේ. ඔබගේ බාර්යාව වෙන්න පුළුවන්. ඔබතුමත් උදව් කරන්න ඔබතුමත් කටවහගෙන ඉන්න. ඔබතුමේ ප්‍රශ්නය හෝ අදහස ඉදිරිපත් කරන්න. මගේ අදහස මෙච්චරයි. මම කියන්නේ කාන්තාවක් වුණත් පිරිමියෙක් වුණත් අපි උයන් ඉගෙන ගන්න ඕනේනේ. උයන්න දන්න මිනිසුන්ට මාර chance එකක් තියෙනවනේ දැන්. My wife live a fiesta with no. මම මේ මොනසර කොච්චර කියනවද ඕකට මට ඇප්ලයි කරන්න chance එකක් දෙන්න කියලා ඒකවත් නෑ රටම හදන්න යනවා රට හදන්න කලින් ගෙදර බත් එක පදා ගන්න දෙන්න කොහොමද ඇප්ලයි කරන්න කියලා ඔබතුමියගෙන් අපි අහනවා ඒ ඒ ඒ my wife flavor fiesta නෝ මේ පුද්ගල මේ අපේ දේවල් නේ ඕවා නෑ එතුමිට අවස්ථාවක් උදව් කරන්නකෝ ඔබතුමිය කියන්නේ බොහොම ස්තුතියි නිවේදක මහත්මයා අනිත් පාර්ශවයේ මන්ත්‍රීතුමාටත් බොහොම ස්තුතියි මට අවස්ථාව දෙනවට මම කියන්නම් රටේ ජනතාව වෙනුවෙන් මම මේ මේ මගේ අදහස ඉදිරිපත් කරන්නේ රටේ ජනතාව අපේ ඇත්තම කොල්ලෝ කෙල්ලෝ ගොඩාක් කෑම උයන්න දන්නවා හරිම දක්ෂයි නිර්මාණශීලීව මේ දේවල් කරනවා. ඉතින් මම කියන්නේ ඒගොල්ලන්ට හොඳ chance එකක් තියෙනවා තමන්ගේ cooking skills showcase කරන්න. ඒ තමයි my wife flavor fiesta with no. ඉතින් ඕගලන්ට කරන්න තියෙන්නේ ඕගලන් කෑම එකක් හදලා ලස්සන නිර්මාණශීලීව ලස්සනට කෑම එකක් හදලා ඒක විනාඩි 3කට වඩා අඩු වෙන්න ඕනේ හැබැයි වීඩියෝ එක. ඒක send කරන්න 0760692927 මේ my wife whatsapp number එකට එහෙම නැත්නම් mywife.lk website එක තියෙනවා ඒකට submit කරන්න පුළුවන් වීඩියෝ එක. ඉතින් ඔච්චර තමයි මේ ඇත්තටම කරන්න තියෙන ලක්ෂ ගණනින් මුදල් තෑග දිනා ගන්න පුළුවන්. පළවෙනි වටින් 100ක් තෝරනවා ඊට පස්සේ මං හිතන්නේ 60 දෙනෙක් තෝරනවා ඊට පස්සේ එතනින් 20යි ඊට පස්සේ තමයි 1 2 3 4 5 තෝරන්නේ. හරි බොහොම ස්තුතියි. තමයි ඉතින් මම දන්නේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අවනි තමයි අපිත් එක්ක සම්බන්ධ වුනේ බෙන්තොට නේද ඔබතුමේ? බෙන්තර LPT නියම ආසනය. නියම නියම. ඔව් හොඳ ආසනයක් බව අපිට තේරුම් ගියා. බොහොම ස්තුතියි ඔබතුමියගේ අදහස් වලට. හරි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දුන්නට. මේ මෙයාට කියන්න දෙයක් මට තව තියෙනවා. අදරයට කෑම නෑ. ඒ නිසා කඩින් මොකක් හරි කෑම එකක් අරගෙන එන්න මට කිසි ප්‍රශ්න නෑ. ඔය ආයතනෙන් හරි කෑම ටිකක් දෙන්න කාලේ අයියා.